ක් අදවස අපේ තවත් සුෂිසිුව කතාානාක චරත කරග නවා. ි ක් තුලින් අප ගොඩක් ලා බලාපොත්තුවවෙනි. ඔබට ඔබ විත යම් කෂයාාකාරයක ඔබ කවදර ඔබ ද කෙනන සීනය සැබෑ කරගන. ඔබටත් ජීවිතය හිනි පෙත්තරයන්න යම් ක්‍රෂයාකාරය අත්තැලක්වවෙන්න. සමාජ කතිකාව සමාජ අත්වල ගොඩක් වටිනවා කෙනෙකුගේ ජීවිතය. වෙනස් කරන්න. ඉති එහෙම වෙනස්සේලා ජීවිත ජගතු මිනිසුන් පිබඳ ි නස්ට ක්තුලින් අපි සැමදාම කතා කරන්නවා. එනිසා තමන්ගේ ඉලක්ක සපුරාගෙන තමන්ගේ බලාපොරොත්තු සපුරාගන තමන් තෝරාග තුෘර්දීය තුළ තම ජීවිත හිනිි පෙත්තටගගේ මිනිසුන් ලෝක පුරා න්නවා. එඒම හිටපු මිනිස්සු තමයි අද ලෝක හසුරුවන් තිනිසා. ට මංහිතන ගොක් ඇදගත් ින් අපි ඔබට දෙන පණෙවිට ඔහු කතාරනද. බ ජීවිතයට කොහමද ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ගෙන යන්න සාර්ථකත්වයට ගෙන යන්න කොහමද උපයෝගි කරගන්න කියනයක යනිසා පොත පත ඉගන ගැනීම සමානෝම සමාජයට බද්ද වෙලා ඔබ අධියතති යන සමාජයට නම් සමාජයතුලින් එඒ දක්කින අධ්‍යකීම ඔබ ජීවිතයේ සාර්ථක කරගන්න ගොඩක් විට හක්වෙන. න අද දවස අපි ූරතුම. රිතයක් කරගනෙන. තමන්ගේ අනන්න්‍යතාවේ ගොඩනගා ගන්න කෙනෙකුට ලේසිු පසුනෑ ීවිතයේ සාර්ථකත්වය කරයින්න තමන්ගේ අනන්්‍යතාවය සනිදු හන් කරගත්තු. අපූරු මනිසා. ඔහු එක් තම අපි අද දවශක කතා කරන්නන්නේ හ ෙනින් කවරුවත්මේ ප්‍රසන්න එන්න එකක. අයින්නතුම ඔබ මංහිතන්නේ අර මම මුලින් පූර්කාකි වුවගේ ඔබ ඔබේ අනන්න්‍යතාවේ ගොඩන ගා ගත්තු මිනිසේක්. මත ඔබ ඔබේ අනන්න තාවේ ගොඩනගන් ඔබ ජීවිතය සැහන කැපකිරීමක් කරන්න ති ඔබට තිබ්ද මුල් කාල ද ම තමන්ට කියලා එල්ලත් තමන්ට කියලා අරමුණත් තමන් ගමන් කරන්න න මත තමන් අතර න කිය ඇත්තනම අපි ගම්ම ලිපදි්චලමයි මං එපදන බදුල්ලි පහේ ශිෂ්ෂත්ෙන් තමයි කොළොඹට වනාලන්ද විද්‍යාලද. ඒ ඇවිල්ල කොළම්ඹ සමාජත්තෙක්ක ගැවසන්න සෑහෙන කාලයක් කියගෙන ගන්නඕ. මොකද ගම්වලින් ආප ළමයින්ත ලේசினෑ கொොළඹ සමාජத்தைක් හදවෙලා අපට ඒ සමාජට ජීවිතයට මුණ දෙන්නේක. ඉතින් මම හිතනවා ඒකාල ඉඳලබ මගේ ලොකු බලාපොතුවතිබ මකද කොළ සමාජටාව කොළඹ කත්තිය අප ගම ආව කියලා අපි පහත් කල පාගලදාන්න කොංකවන තමයි උත්සාහගන්න. ඉති ඒක හින්ද අපිට ඕනකම තිබ්බ. කොහොමහරි මේ සමාජයෙන් ඒගුල්ලන්ට පෙන්න්නන්න අපට ඊටවරාදයක් කලන්න පුළුවන් කියර ඒ බලාපොත්තු තමයි මාව ජීවිතය ඉස්්‍රහට ගිෙනියන්න උනන්දුකර විශේෂෙන්ම මම චරුප ශිල්පයට ජුමුුණගෙන් පස්සේ මම ඉතාමත් කෙටිකාලකං මේ රතිේ ජනප්‍රිය වුණ ජනප ව හේතු වුණේ වෙනින් දෙයක්නෙ වෙයි මම වෙලාවක් නොබල වෙලාවක් එකන්නේ මගේ ජීවිතේ වැඩිම වෙලාවක් යොමුකදේ මගේ බූතියට මම චාරප ශිල්පියක්වියටට මිියන දහයකට අධික පින්තුර ප්‍රමාණයක් දැන්ට චාරපකත කරලා තියෙනවා. ඉතිං ඒකම තමයි මංහිතනවා මගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබ කියනවා වගේ මගේ මංගැන සමාජයේ මොනා හරි කතිකාවක් ඇති වෙලා තියෙනවනම් සමාජය හිතනවන ම හොඳ චාරප ශිල්පියයක් කියලා ඒකට යන්න හේතුන මූලිකමදේ තමයි මමවේශමහන්සය නොබල හැමතිස්සෙම ජයරප ගැනීමේ නිරතවී පසපිය මංගතන කෙනෙකුට ජීතේ ලක්කේ වඩාවේදගත් තමන් කරන්න මකක්ද තමන් යායුත්තේ කොතෙන්ටති කියෙන ඔබේ ඉරණම තීරණ කළ යුත්ත ඔබමයි. කේන්ද්‍රේකට එහා ඔබේ ඉරණමයි විසඳුම්කරුවාමත් ඔබමයි තිය නිසා ඒක ඔබේ හැකියාව ඔබේ කලමනා කාරිත්්‍යය සහ ඔබේ සිතුවිලි මෙන්න මේ සියල්ල නන්දුව මෙන්න මේ කියන සියද සිද්ධාන්ත කැටිවිච්චි තැනතමයි ඔබේ ගමන තීරණය වෙන්නේ. ප්‍රසන්න හෙන්නායක ඒ නම රටේ ලෝකේ මිනිස්සුන්ට හුරෝණේ මේ අහවලාගෙන තැනට ඔහු පත් වුණේ අන්නන්නේ ආකාරෙන් නැතියක මංහිතන ඔබටත් ඔබේ ජීවිතය හැඩගස්ව ගන්න පිට ලක් වෙව කියල. එතිද ඔ ඇයි ඔබ කැමරාවටම පින් බැන්දිී ඇයි ඔබ ඔබේ ඇහැ. ඇහේ ඕෝකස් එක ඔබ ගෙනච්චේ ලෙන්සෙකට ඇයි ඔබ. ඇත්තටම මම පාසලේ ඉන්දෙද්දිවත් ජයකප සංගමය හිතියනෑ. මම ලේඛන කලාට තම යොමුමේලා හිටිය. මට පදම්පදායම ආපු දක්ෂකමක් තියෙනවා කවිලියන්න එතකොට කෙටිකතා ඒවගේ දේවල් රචනාකදන්න ඉතින් ං ඒපත්ත්‍ර තම යොමෝුණන ඒවගේම චිත්‍ර කලාවට මම බදදුල්ලි ඉගෙනගන්නකොට ලංකායම පලවිනිිය වන චිත්්‍ර පෝස්ට තනඟකි. ඉතිං චිත්ත කලාට ච ක තිය තමයි ගොඩක් යලු ශිල්පින් ලා යන. මොක ගලන්ට ලාත්මක හැතියෙනම්. තින් මටත් පස්ස කාලික මම මුලිින්මකදේ ලයිෙන් රග රගී නාට්‍ය කලා යැයව හදාරල හහිදදු යසයන මහත්මගේ ට්‍ය බොහෝ මේ කළග පැෑවා ඊට පස්සේ තමයි ම දම්සිදි ගමගේ මතුමා හම්බුණේ ඒ පුවත්පත් කලාවේ දිය හම්මුණගගේ පස්සතමයි මගේ ජීවිතය මේ මේ පැත්තර යොමුණේ යොවුන් ජනත පුවත්පති මුල ඉදලම්මං විශේෂාන්ගේ लेකක් විදිීර කටයුතු කළලා එක දවසක් ගමගේ මහත්මයක් කිවා මේ කොටි තස්තවාදිින් අන්න ලත්මලන ගුවන්තුට පල තියෙන ඇවුලෝ ගුවන් යාන බෝම්මභයක් තියර පුදෝල තියෙනවා කියර ඉතින් ටේක ගැන ලියාගෙනන්න කිවවා ම ගහිලා බැලුවම එතන කවදුත් හිටියනෑ මං බල්ල ලියාගෙනාව ඇවිල්ල මංකිව කැමදක් තිබ්බන පින්තුකටෙකුත් ගන්න තිබ බගේලා එතකොට ගමගේ මහත්මයක් කිව චයරප ශිල්පය කරන්න ම ලාල් හැකුට මහත්මකාවට අවන්නන් කියර ඊට පස්සේ තමයි මම චායරපශිල්පයකුුණේ ඒගන මේ ගොයි කාලිතරද මේ ක්දාශනවසය හැත්ත ගනග චයරූපය. ඔබ හිතාවේ සාමාන්‍යයෙන් චායරූපය කිව්වා හම ඔබ ඇහැ තිබ්බට පස්සේ ඔබට දකින වස්තුව ලික්කලාට පස්සේ දැන රූපේ තමයි වැටන රූපේ තමයි චායරූපය කියන්න.චරූප ශිල්පීකුට මොක්ද තියෙන්න්නවන උපක්‍රමේ ඇස මනස මේ තයයාගේ මොකක්ද වැඩිවශයෙන් ඔහු ඔහු දක්ෂෙක් ව රං ඔහු නිර්මාණකරුවෙක් වවෙන්න නංම් ඔහුගේ ඇගතුල තියනොන මොනව මට අවස්ථාව ලැබුණ ලංකාවේ ප්‍රථම ඔොයිට චායරප ශිල්පිය වෙන්න. ඒකච පිපින් ැකගින් තමයි ඕන් මාව තෝදගත්ේ. ඊට පස් ඕුන්මාව එංගලන්ත සිංගපපුූරුවට ගිහිල්ල පූුණු කලා චාරූප ගන්නන්නේ කොහොමද කියන්න. එතැදති තමයි මගේ තිබ් හැකියාව නිශ්මත වනේ. ජාතියන්තර ඒජන්සේකට ජාති්‍යන්ත ප්‍රෘති්‍යයාතනයකට චාරූප ගන්න කොට ඕවන් ප බලාපපුත්තන විදිී හදි වෙනස්. අපේ චායාරූපවා ගන විද. අපේ න පුවත් පතකට ඔය මේ පහනක් පත්තු කන්න එකක්. ඒ වගේ ප්‍රීත්ත පටයක් කපන එක කැව්වට. ඔවන් ඒ ඒවගේ පිින්තු දෝලින් සෑහිමකට පත් වෙන්න ඉතින් එතැද තමයි ාප්‍රශිල්පියගේ තියෙන දක්ෂකම මතු වෙන්නේ. ඉති මට ලොකු පිටු හල්ලක් වුණ රෝයිට ආයතනයට සම්බන්ධ වෙලා චශිල්පයමගේ ඇගේ ති ප චා ්‍රශිල්පියය මහත් කරගන්න ලැබීම. ඔබ සාමාන්‍යින් දැන් ජනතාව අතර කෝනේකින් ඔබ ගොඩක් ජනතා පිළි කැනීමකට ලක්වෙන්නේ ඔබ මෙරටේ බිහිවිවෙච්චි රාජ්‍ය නායකන්ගේ 4රප ශිල්පයාාව වශයෙන් කටයත් කර. මංතන ඔබ ම කිව්වාගේ සිිරිමාව් බණ්ඩාර්නාක මැත්නියගේ ඉඳලා ඔබට හැකියාවක් ලැබුණන කියලා රප ගන්න. මේක මංගහිතන්නේ කෙනෙකුට ලැබෙන විරලා අවස්ථාවක් සහ මේවාව ජීවිතේ මංහිතන්න කෙනෙකුගේ තමන්ග ජීවිතේහ. වෙනම දිසාාවකට යොමු කන්න අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම මේ දේශපාලනය කරන දේශපාලකයෝ ඒව වගේම දේශපල්ල නනායක ඔුන්ගේ ප්‍රතිරූපය හදන්න ගොඩා කි හල් වෙන්න චයපශිල්පින් තමයි. ඔවුන්ගේ මිනිස්සුන්ට සිත්්ත ද බඳද ගන්නා චයරපයක් ගන්න ලැබුණන චයල් ප්‍රසිල්පියෙක්ට ඕුන් එක ජීවිත කාලෙම් පාවිච්චි කන්නවා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය පවත්තුවා ගැනීම සඳහා. ඉතින් මටත් මුල ඉඳලම බඩාන්නයක මැතිනියක ඉඳලා විශාල දේශපාලකින් සංख්‍යාවගේ චාරූප ගන්න ලැබුණ ඇත්තවශයෙන් දැන් වර්තමාන ජනාපත්තුමාගේ මුලම දේශපාලන චාරූපය ගත්තෙත් මම අගමැත්තුමා මගේ ටඩියකට එක්කං ඇවිලතමයි ගත්ත. ඉතිං ඒ දේශපාලන චාරූපයක් ගත්තම දේශපාලකයාගේ පතිරූපය හැදෙනවා ඒවාගේ ම චාරප ශිල්පියය පිළිබඳවත් සමාජයේ කතා බහට ලක්වෙනවා. ඉති ඒවගේ කතාබහට ලක්වෙන චාර්ප ශිල්පින් කීපදැන අපේ සමාජයන්නවා. අප ගත්තු චන්ද්‍රික බණඩරනනාය කුමමාත්තු හම ැතිනය හම චන්ද්‍රක බණඩනය කුමාතුන් මැතින දේශපාලනය හිතය නෑ එතුන්මය පිට පඉඳල තමයි ංකාවටාව. ඇවිල්ල මට කතා කරලා කිව ම මෙහෙම මහයඇමතිකමට චන්දිල්ලන්න බලාපොත්තින. න්න මට ල් හොඳ පින්තු ටියක් ද දෙන්න ති ංහිතවවා එතුමේ පස්ස කා ලික මට කිීව යාගේ ජයග්‍රහණයේ පිටි පස්ස තිබබ ලොකමදේ තමයි මංගේ පින්තුූද කියලා. ඉතිං ඒ වගේ ගොඩක් දේශපාලකෝ මංහිතන්නේ පාලමේන්තු ඉන්න විශාල දේශපාලකින් රැසග පින්තුූද මං දඳීල තියෙනවා. ඉතිං ඒ දේශපාලකෝ තමන්ගේ ප්‍රතිලූපය ගොඩනගාගෙන මේ චාරූප ශිල්පීන්ගේ දක්ෂතාවේ නිසා ඔවුන් ට පස්සේ ඔවුන්ගේ රක්ෂකමින් ගමන ග්‍යියොත් තමයි ඔවුන්ට පැවැත්මක් තියන්නේ. ඉතිං මංහිතනවා ඊට පස්සෙත් ඔවුන්ගේ උත්සවස්ථ හැමදයක් චාලප කතරල මහජතාව චාරප ශිල්පීින් ඉති චප ශිල්පි තන්ඳී විශාල වැඩකොටසක් කන්නවා මේලටේ දේශපාලකින්ගේ ඔවුන් කදන වැඩකටයුතු සමාජගත කරන්න. ඔබ සාමාන්‍යෙන් ගත්තුවොත් චරුප ශිල්පික් ඕෝනාන ඔබ කවුරුවේ. ඔොබේ හිතේ මනසේ ්‍රැව් දෙන්න හෙම නෝනානම් මෙමවේ කිය න ඇත්තරට මගේ අම්මයි තාත්යි දෙන්නම ගරුවදු ගොරරුන්ගේ ලමයින් ගොඩක් වෙලාට යිද්‍ය ෝතමයි කරල ති එක් ංජනීරු කාලෙත් අම්මල තාාතුලට ඔන්නේ මාව එක්කෝ දොස්තක කෙනෙක් කරන්න එක් ංජනද කරන්න. ඉතිං චාගප් ශිල්පේට යොම නෝනා නං සමහද වෙලාවට ඒවගේ ශේත්‍රයකට අන්න තිබ මං මොකද විශෂව විද්‍ය ල श्विद्याली बाह उपाद्य करරना ගमතයි चा प्रशिल्प म् होने ැ පස මගේ भूतीय तवथिंद මට विश्विद्याल ධ्याාපने අता न सिद्ध हो मैं पूत् කलाේ चा प्रशिल्पे विदියत जीවිते गणगा න්න සිिद्ध हो. याන්න को आप हो दुලට ඔ පौल පसब मा्य ඔ कुडම්ब कोई आකා्य बुले ට බදුුල්ල කියන්නේ ඇත්තටම මගේ ඥාතිී ගොඩක්කිින්න්න. හෙන්නා එක කියන නම මංහිතනවා සමාජයේ ප්‍රචලතුනේ මංහින්ද කියරන. බදුලට කියයාම හිෙන්න්න එක්ල ගොඩක්කින්නවා. එතකට බදුල්ලි මාත එක්ක එක පන්ති හිටි යාලෝ ගොඩක්කිින්න්නවා. ගොඩක් කත්තිය සමහ වෙලාවට ගොවිතැනින් තමයි ජීවත්වන්නේ. මට බදුුල්ලට ගියොත් තා පහු මන්හිතනවා මට ඒ සමාජයට හැඩගහෙන්න්න ලේසි වෙන එකක් නෑ මගේ මුත්තකි කුම්ඹුලෙන් ලැබෙන හාල්තමයි තා අපි කන්නේ දැ ීෙත් බදුල්ලින් මගේ ාල්තිික ඒවල තිබ්බා ජන්කත්යෙරුුණවා මොකද මගේ අත්තම්මා නැතිවෙන්න ඉස්සල්ලා ඒවා බාල්දීල තිබ්බා අපේ ලගම ඥාතීන්ට මේෝ කරල්ලා එළමයින්ට ජවන්න කියලා ඒ කුඹු කරලා ගොල්ුව අපිට හල්ටික පවායනවා. ඉතින් මංහිතනන්නේ ම පොඩිකාල්න්න අතම තක්ක ගිහිල්ල කුම්ඹද වැඩ කරලා තියෙනවා ඉතින් ංහිතන්න දැංගිහිල්ල ඒ සමාජයට හැඩගැහෙන්න්න පුළුවන් වේ කියලා. බදුල්ලේනුත් හැතැක්ම හතක් දුරින් තමයි මගේ ගම තියෙන්නේ බැද්ද ගම කියලා. ගම මේ ස්පරිංවෙලි තේවතුයාය පල්ල නමනුකුල කන්ද පාමුල දන්න අපේ ගම. ඉතින් ගමේ හරිම සුන්දද ගමක් ඇැබැයි ඒ මිනිසු අර මම් බදදුල්ලිින් එන කාලි හිතියයෝගේ මතම ඉතාමත් ඒ ගම් දියුණවෙලා නෑ. ති මංහිතනවා ගම් කියනෙවා ඉතින් දියුණුුවෙන් අවශ්‍යත්න මිසු කාලබීලා වත්්‍යපිටිය දෙයක් කරගෙන සතුෙන් ජීවත් නෙන. මරිි වශද මිනිස්සු ගමෙන්ම සපුරාගන අාවටින් සපුරාගන මත ලෙඩක්්දු කක් නැතු මනිසු සත් ජීවත්නක ඩාග මහිතන. ඒකතමයි අපේ ජනජීවිතය අපේ ගම්දනවවල ගහ කොල වැලේ දොලෙ සුවන හුළග සුවන්ද ජනජීවි ජීවි ගොඩක් සුවපත් කරන ඒතරක් නෙමයි. මේ වැනි චරිත ගොඩක් ගම් දනම්වොලින් ආපු චරිත ලෝකයේ ජෛග්‍රහණ කර ලාදේ නමයි තනනි නාසායකට පවා අදා පේවවාග මේ වැ චරිත මේ නකරයෙන් ආපු චරිතන මේ සියල්ල ගම්වොලින් ආපු චරිතය නිසා ගම අදටත් ගමම තමයි. තියනිසා ගම තුර ගොඩ නැගිච්චි සුන්දරත් ඉතිහාසේ එහෙමයි කවි ලිය වුනේ නමකතා ලියවුනේ මේ බැද්දගම හැදුනේ මේ සියලු දේවල් ගමත් එක්ක තියනිසා. ඉහින් අහපුු චරිත අදටත් ලෝකයේ ජයගෙන තියනවා එකතම මංකිවේ ඔබට ජීවිතේ මේ වැට සටන පොතනයෙද හරි වැදැගත්වෙනවා කියට. අද දවස අපි කතා කරන්නේ ලංකාවේ ඉන්න ජිස්ත්‍රතම චායරුප ශිල්පිය පසන්න හෙන්න්නනායක ඒවිතරක්ටම අද ඔව ප්‍රසන්න හෙෙන්නාය එකක හෝල්ලිංස් ආයතන හිමිකරුවා ඇතෙන්ට දැක්කහම ප්‍රසන්න හෙන්නායක හෝල්ලිංස් දක්වා දැක්කහම ඔබට මොනව සතුරත්ත දෙැන. ඇත්තටම චාව ශිල්පියක් විදියට ජීවිතය ආළම්භප කල්ල ලංකාවිතියන පත්තර කන්තෝ සේරගම වැඩකදල්ල කැමද බෑගක එල්ලගෙන බස්සෙක ගිහිල්ල ඊට පස්සේ සමාජී යම්කිසි පිළිගැනීමක් ඇති වනාාම ඒ දියවුණුවත් එක්ක මගේම කියල ව්‍යාපාදයක් පටන්ගෙන අවුදු හතලියක්කිස්සේ මේ සමාජ අත්ත එක්ක බද්ධ වෙලා මං අතකරපු ජීවිතය ගැන මට දොකු සතුටක් තමයිතියෙන්නේ සමාජයට ග්‍යාම මිනිස්සු මාව පිළිගන්න විද්‍ය ගැන විශේෂයෙන්ම සතුරක්ති නවා. මොකද අපි දේශපාලකයෝ ඇස්ුරු කරාට අපි දේශපාලකයො සමග කටයුතු කළාට අපි ඒකංේ කීර්තිනාමය හානිකරගෙන නෑ ගොඩාක් පුද්ගිලවන්ට වෙලා තියෙන්නේ සමාජ තමන් ්‍යාදක වශයෙන් දියුණුුවවෙන්න පුළුවන් වෙනත්දේකින් දියුණුුවවෙන්න පුළුවන් හැබයි සමාජයට ග්‍යාම ඔවුන්ට සමාජයේ සැලකින් ලක්නෑ දැන් දැනට මට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා රාජ්‍ය ඡායලූප උපදේශක සභාවය සභහපතිවිදියට ඉතිං මම ඒ කටයුතු ඉතාමත් සතුටෙන් කරන්නවා මොකද මං දියුණුුණු ශේතවය තවට අ දියුණ කරන්න මං මේ දවස්සල ලංකා චායරපශිල්පීන්ට විශ්ව විද්‍යායක් ලබාගන්න යතු කරමින්තියෙන ංහිතනවා ඒ සිහිනිත් සබෑ කරල දෙන්න පුළුවන්වෙේ කියලා ඉතිං අපි ඇත්තටම අපි ඉගනගත්ත ෂේතවය අපි දියුණවෙච්ච ේත්ය අප අපිට සමාජයෙන් යම්කිසිදයක් ලබිල තියෙනවා ඒ අපියාපහු සමාජයට ලබා දෙන්නවා පී රාජ්‍ය චාරප උපදේශක සභවිදියට සමාජයෙන් සිද්ියයුතු සේවේ එකන අපේ චායරප ශේත්‍රයයට මේ චයරූප කලාවක් වගේම චයරූප ව්‍යාපාදයකුත් තියෙනමේ දෙකම එකට බද්ධ වෙලා යන්න ඕනේ. අපි මේ දෙකේම තියෙන ප්‍රස්්ටවලට විසඳම් හොයමින් තමයි ඉන්න මං හිතනවා අනාගතයේදී මේ ශේත්‍රය ගෞලනී ශේත්‍රයක් විදිට උසස් අධ්‍යාපනයක් ලබල පස්ට එකක් දක්වා ගිහිල්ල ඉගෙනගෙන මේලතේ පමණක් නවෙී වෙනත් තටවල් වලට ගහිල්ල පවත් සේවේ ලබා දෙන්න පුළුවන් තත්යක් ඇති කිරීම තමයි. ගේ බලාපො මංකකිතන දැන් ඔබට අපේ බිස්න ස්ටෝක්ටලින් කතා කරන බොහෝ චරිතවල ගැබ්බෙලා තියෙනදේ තමයි ඔහු යම් තැනකට ආවට පස්සෙ ඔහු යමක් කරන්න උත්සාහරනවා. ඒක මනස බුද්ධිමට්ට මේ සියල්ලත් එ එකක තමයි මංහිතන්න සිතුවිලි පහල වෙන්න ඕනනි සිතුවිලි පහලවවෙෙන එකැනේ තමං උපයාගත් ධනය වගේම තමන් ගෙන තැනය පසුව. රටත් යම සිදයක් ඉතුර කරන්න ඕන්න. ඒළඟ පරම්පරාවටත් යමක් අලුත් යමක් මේදේ ඉදිරියට ගෙනන්ට ඔවුන්ට පසුල්ම සාකසන්න ඕනේ. මේ කියන කාරණය මංහිතන්නේ ඕනම ව්‍යාපාරිකයක් ගොඩක්වෙලාවට බුද්ධමත් ව්‍යාපාරිකෙක් සැමවිටම කරන දෙයක්. ප්‍රසන්නහිෙන්නායක සැ ප්‍රසන්නම් මිනිසෙක්. ඔබ කලබල කාරය මිනිසෙක් න මේ අරකිව්වාගේ. ඔබ බොහම තැන් පත්මාන්සේ කරකුගේ දේශපාන සේෂ්‍රය තුළත් ඔබට තිබෙන්න්නාවූ සම්බන්ධතාවේ හඩ ඔබට තිබුණා පිනුම් ගහන්න ඔබට තිබුණා විවිධ ක්‍රියාකාරකම්මලයදන්න. නමුත් ඔබ ඔබ සම මද මැදමාවතේ ඔබ සෙෙන්න්ගිය මිනිසෙක් මාර්කකිව කරමු කාරනාව සියල්ලත් එක්ම මං මේ ගොඩනගාගෙන තියෙන මගේ ජීවිතය කිසිම දේශපාලන බලපෑමකින් ගොඩ්නාගත්ත එකක් නේ දවෙන් ොඩනාගත්තෙක් කුත් මේ එකක මගේ තනි මහන්සයෙන් මාත්සමඟ මගේ ව්‍යාපාය සිටින සේවක මහතුන්ගේ දෛදයෙන් ගොඩනාගත්ත දේවල් තමයි මේ තියෙන් ති මේ දේවල් අපි ගොඩනගාගත්තකින් පස්සේ මේ දේශපාලකයන්ගෙන් අපිට කරගන්න පුළුවන් ඉහළම දේ තමයි අපේ ශේත්‍රය වෙනු යමක් කරගන්න තියෙන අවස්ථාව ඉතිං මොකද මේවටේ හැම දෙයක්ම කරගන්න ගන්නත් දේශපාලන සම්බන්ධකන් තියෙන්න්න ඕින් ඒ සම්බන්ධකම් හොඳ පැත්තර පාවිච්චි කරලා අපි අපේ ෂේත්‍රය දියුණු කරන්නත් අපේ ශේත්‍රයේ නාගත පලපුළ වෙනුවේ යමක් ඉතිරිි කරන්නත් අපි කටයුතු කරන්න වනක් ඒක තමයි කවද හරි සතුට වන්න පුළුවන් දෙයක්විදියට ජීවිතය අවසන් කාලදි අපි ළඟ ඉතිවේ එකන්නේ ඔබ විශ්වාස කන්න ඔබ පටට නායනැති මිනිහෙක් කියලා ඒක අත්තවශයෙන්ම මම විශ්වාස කරන මම රටට නෑ නැත්තිනෑ ඇත් ඇතරම කිවෝ අපි හැමෝම රටට නෑයි මේ රට වගේ රටක් ලෝක කොරුවත් නෑ. ඉතිං මේ රට අපිට මේ තත්ෙන් ඉහල්ට ගෙනියන්න අපිට කරන්න පුළුවන් අපේ තනිතනි පුද්ගලින් වශයෙන් සංවිධාන වශයෙන් කරන්න පුළුවන් ඉහළම දේවල් අපිට කරන්න පුළුවන්න මේ රට මෙතනින් තවක් ගොඩ උඩට අපිට ගෙනියන්න පුුවන් මොකද මේ රති තියනව යම්කිසි වාසනාවක් මේ රට කොයි වෙලා ඉවත්න් ම වියෂණයකින් අන්තිම බිඳුවට වැටෙන් නැති රටක් ඉති මංහිතනවාඒඒ ඒකට හේතු අපි තියන ගුණදල්ම සංස්කෘතිය ආගම දහම මේ සියල්ලම් බලපානවා ප්‍රසන්න හෙන්නාායක් හෙන්න්නනායක හෝල්ලින්න්ස් අධිපතිතු මත් එක තමයි අද අපි බිස්න ටෝක් තුලින් ඔබට මේ වැඩ සටහ ඉදිරිපත් කරන්න තින් එනිසාපිය නිබඳව කියන්නවාගේ කෙනෙකුගේ ජීවිතය හරවන්නේ දිසාාව ගිෙනියන්නේ ඔහගේ සිතුවිලියනු එති නිසා ඔහු සිතන පතනද අනුව හුගේ සිතුලන් කාටවත් බැහැ කෙනෙකුට බලින් යමක් ජීවිතයට එකතු කරන්න. නනිසා ඔබ ඔබේ ඉරණම ඔබ විසින්ම තීන්දු කර ගත යුතුයි කියන එක. අනිවාරයෙන් ඔබ සහෙ තබා ගත්තොත්. ඔබට මංහිතනවා ඔබේ ගමන සාර්ථකත්වය කර යන්න පුළුවන්කමක් තියෙනවා කියලා තියනිසා එහෙව් ආපු මිනිසුන් ලංකාවගේ ලෝකයත් ජයගන තියෙනවා. නිබඳවම අද අපි ලෝකයේ සමහර පාවිච්චි කරන මෙවලං එවැනි අපූර් මිනිසුන්ගේ මනසින් නිෂපාදන විච්ි දේවල් ඔු ජීවිතය හිනි පෙත්තටගේ මිනිස්සුන් නිසා. ඒ මයි අද එ ි සෙක් පිදවත් කතාා කරන්න. දැන් අර කිවවාගේ චායරුප කලාවේද අපි දකින දැ ද අ තාක් ඇතේ ඔබකු හරිලේෙේ නැබයි එදා එහෙමනේ ඔබ ගන්න චායරූපය පිළිබඳ සේර්සිියය ඔබ විස්්වාසය තියන්න ඕනේ. ඔබ චායරෝපය දකින්නේ හේදුවට පස්සේ ආයි වැරදනත් සොරි අරිගන සොරි තමයි දල එහෙව යුගියග තමයි ඔබල චායරූප සේත්‍රේ ජයගත් ඒනි සමංහිතරන ඒ ඒ මනස. ඒකයි චාරප සිල්පියකට හොඳ මනසක් සහුඳ ඇහක්තියෙන ඕන කියන්නේ ඒ ඒදේමංහිතන අද ගොඩක් දෙනෙකුටඒ අවස්ථාව ඇත්ත මේ අවස්ථාවද නැහැ තාක්ෂණයත්තෙක් හැබැයි මෙන්න මේක මං හිතන තමයි කෙනෙක්කේ ඔබ ඔත අතනටෙන මහිතන මෙන්න මේ තාක්ෂණ තිබි චේකාලතිි තාක්ෂණය ගඩ බලපන්න ඇති මට මතකයිමං පත්තරේ වැඩකර නෝටඉින් දක්ෂඩටේස්ල හිටියඒ පත්තර ඒකාල ඒ ගොල්ලෝ අපිට කියනවා මෙන්න මේ අවස්ථාවට ගල මේ වගේ පින්තුූද ගෙන්න්ග කියලා අප ෆිල්ම් ගොල් නෙ දෙන්න ෆිල්ම්ගොල්ල එකක් දුන්නම දැ සමහට ෆිල්ම් ගොල්ල එකින් සයිමන්ස් දහයක් පිතර කව කරන්නන්නවා. යපි එක ඉවෙන්ට් එකට ගයාමේ ගහන පින්තුූදේ හවියටම ගහගන්නවා. අයි මේ මේ ඇවිල්ල ඉිට කියන්න බෑන දැ මට මිස්සුනා හිර ඇ ඒවගේ අපිට අපේ තියන අපගේ තු තින දේව ලියට ගන්න පුළුවන් දක්ෂ. පුවත් පත් කතුුවද අපිට හිටිය ඉතින් ඒගොලොත් එක වැඩ කරන්නකොට අපේ තියනෙන හැකියාව මෝ හත්තුනා විශේෂෙන්ම පින්තුර කිව්ව වගේ අපි පින්තුූර දකින් නැතුව පින්තුූර ගත්ත චාලප ශිපිය ම දැංුත් අලුත් පම්පලාවට කතා කන්නකොට ඕක කියනවා අපි පින්තුූර දැක්කේ නිියවලොප් කරගේ පස්සේ ඒ දිවලොප කල්ල න පින්තුූරේ ෆ්්‍රේම් එක හලියට තියෙන්න්නවවා. ඒ අවස්ථාව හලියට නිලෝපණය වෙන්වා. එතකොට ඒක ලයිටිං හියයට දේන්නවා ඒක ඕක් පෝස් වෙලා තියෙන්න්න බැ ඉතින් ඒවගේ අපි චරප ශිල්පය පිළිබඳ දැනුක් ඇතුව වැඩකරේ නැත්තං ඒ කාල පින්තුරක් හලියයටට නිර්මාණය කරගන්න හම්බවෙන්න දැන්නම් අපිට කැමදාවවිතයන තාක්ෂණ ඇත්ත එක්ක අපට පින්තුරැක් ඕනම විදිහකට චාදරපගත කල්ලා පස්සේෙඩිටි කල්ලා හදිග සල ගන්න පුඩුවන් ඉතිං අල ඉස්සලකිව කතාාව දැ බොදුයි ලතිවා ඒක අනනි චාරපයකට බුදු කල නොහැක කියන කතාව දැංි වෙලයි ැ ඕන චාදපයක ඕන රන්න ළුව ත්ව ඇති රතින ඉතිං මංහිතනවා ඒක සමාජයට හානනියක් සමහර වෙලාට මන්ද කිනවා චාරප වැදදිවිදිහයට පාවිච්ි කරන්න චාරූපවලින් සම්යම්යම් පුද්ගලින්ගේ ප්‍රතිරූප විනාශ කන ඉතින් අපේ කාලෙ අපි ඒ කරේ නෑ අපි හැම ස්සම බැලුවේ ඒ චායරූපයකතියන විශ්වාසනයත් වය ආලක්ෂා කරගන්න ඔහු අපූරු මිනිස්සෙක් ඒ නිසා ප්‍රසන් හෙන්නායක බිස ටෝක්තුලින් අපි අද දවසේ ඔහු පිළිබදව කතා කරන්නේ ඔහු ජීවිතය ජයගත් ජීවිතේ ඔහු බලාපොත්තු තැන්ටගේ අපරුමනිසෙක් නිසා හසසානසිෙන් මටකයන්න ඔබේ හින තියෙනවාද. ඔබේ තවත් සපුරවාාගත යුතු ද්‍රීම්ම කක්තියනොද. අනි මට මේටක මට සප ල ගන්න තිරන මෙන්න මෙතන කිය දන්ගේ. අප කියන අපේ අමර ත්තර යක මෙන්න ේදවලට මගේ කොල්ල හරි කල්ලාර මටක තැන්ට කියෙ මගේ මගේ අස්තක පියුණත් මටේ ඇති කියර. ඔබට තියෙනවාද ජීවිතේ ලංඟාකර ගත් යුතුයි කියත් තවත් බෝදේව. එත්තටම මගේ පෞද්ගලක ජීවිතේ නයිති බලපෞත්තු අක්තියෙන්නේ දුවන් තුදනත් යහපත් පුළවසිය විදියට ලෝකටත් සමාජයතත් හොඳද දෙයක් කරයි කියනදහබැයි ඊට වඩා ලොකු බලාපොත්තුව තියෙනවා මේ රට මේ තියන තත්ත්ෙන් අපිට ගොඩගන්න පුළුවන්න්නන් ඔබද අපි ඉන්න වෙෙනනි වටක්නෑ ශ්‍රී ලාංකික විදිියයට අපිට තියන මේ රට විත ඉති මේ රට හැමතිස්සම තියන්නේ දේශපාලකයන් ග අත්තේ ඒගොල්ලෝ කදන කියන දේල් වොලින් තමයි ටට එක්ක හොදක්වෙන්නේ එක්ක අදකක්වෙ. මම හිතනවා මේ ලැබිලතිෙන අවස්ථාව ස්වනමය අවස්ථාව. කයි ඉස්සරහට මං හිතන්න අන නගේ අවස්ථාව කාඩුවත් ලැබේ කියලා තුනෙන් දෙක බලයකුත් බිලතිනවා. ඒවාගේම අපි හිතනවා හිතාමත් ගුණ හප ජනාපතිගැන ලැබතින කියලා මනිස්සු ගක බලාපොතුවතියනවා. ඉතිගේ බලාපොතුව ඔස්සේ ගිහිල්ල. මේ දකතව අවහුදු දහැ යනකොට ලෝකයේ ඉහෙලින්ම තියන දටක් පවට පත්වෙනවා දැකීම තමයි මගේ තියෙන සේන. බිස්නස් ෝක් ජීවිතේ හිනි පෙත්තරගේ අපපුරොත මිනිසුන් පිළිබඳව කතා කරවා ඒ කතා කරන්නේ ඔබටත් යමක් ජීවිතයට එකතුරගන්න ඔත් කවද හරි ඔබ ොවන. තැනකට යන්න ඔබට අත්වැල් සැපයන්. ඒනිසා මේ කතා කරණ චරිතවල ජීවිතී අන්සුමාත්‍රයක් හරි ඔබට ජීවිති කවදාහරි ඉවහල් වේවි කියලා පිශ්වාස කරනු. මේ පුංචි අන්සුමාත්‍රයයක්කෝ ඔබේ ජීවිතරය එකතු කරගෙන ඔබත් කව දහරි ඔබ බලාපොත්තුවෙන තැනට යන්න ඔබට හැකියාවක් ලැබෙනවනම් අපිත් යංක්ෂයාකාරෙන් සතුටක් ලබන. එනිසා ඔබත් අලුතෙන් හිතන්න අලුත් දිසාාවකට යන්න උත්සාහ කරන්න ජීවිතය හැරෝවම් ලක්ෂය කොතන කොහෝ ඔබේ රැන්ඳීතියවේ. එනිසා අපි අදවසෙ බිස්න ටෝක් තුලි කතා කළේ එවන් අූරු මිනිසක් ගැන එඒ වෙනත් කවරුත් නෙමේ තසන්න හෙන්න්නනා නාෑයක. ඔබ පුොරක් ස්තුූති අදස කතා කලාට.